වර්ජනයේ අත්හිටුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේ අද දහවල් 700 ජනාධිපතිතුමා හමුවීමෙන් පසුවයි. ජනාධිපතිතුමා සමග කරුණු හතරක එකඟතාවක් ඇති කරගත් බව පවසමින් රජයේ වෛද්‍ය නිලධාරීන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා. සයිටම් ආයතනයේ සිසුන් බඳවා ගැනීම සහ උපාධි ප්‍රදානයේ අත්හිටුවීම සඳහා නීත්‍යානුකූල කටයුතු කඩිනමින් අවසන් කිරීම. සයිටම් ආයතනයේ සම්බන්ධයෙන් රාජ්‍ය ස්ථාවරයේ මූලික හරයන් නීතිපතිවරයා හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීම. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ හෝ එහි කවුන්සිලයේ ස්වාධීනත්වයට කිසිදු හානියක් සිදුවීමට ජනාධිපතිවරයා ලෙස කිසිසේත් ඉඩ ලබා නොදෙන බවට පොරොන්දු වීම හා සයිටම් අර්බුදය තුළ පැන නැගුණු මූලික කැටලු සඳහා ජනතාවට අගතියක් නොවන පරිදි විසඳුමක් ලබා දීම සඳහා නව ප්‍රවේශයකින් යුතු වැඩපිළිවෙලක් ආරම්භ කිරීම එම කරුණු හතරයි. ශ්‍රී ලංකා වෛද්‍ය සභා කවුන්සිලයේ වෛද්‍ය සභාවේ ස්වාධීනත්වයට අබමල් රේණුවකින්වත් හානියක් වන කිසිදු පියවරකට අතිගරු ජනාධිපතිතුමා ලෙස කිසිසේත්ම ඉඩ නොතබන බව එතුමා දැඩි ලෙස අවධාරණය කළ සිටියා. ඒ අනුව තමයි විධායක සභාව තීරණය කළේ ජනාධිපතිතුමාගේ වචනයට එකඟතාවය පළ කරලා එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් විශ්වාසය තියලා මෙන්න මේ එකඟ වෙච්ච එකඟතාව ක්‍රියාත්මක කිරීමට යටත්ව ඒ වගේම අද දින ප්‍රවෘත්ති නිවේදනය නිකුත් කිරීමට යටත්ව මේ වැඩ වර්ජනය මේ මොහොතේදී අද දවල් 12 ඉඳන් තාවකාලිකව අත්හිටුවන්න. ඊට පස්සේ ජනාධිපතිතුමා මාත් එක්ක සාකච්ඡා කරා ඒ පිළිබඳව. ජනාධිපතිතුමා පොරොන්දු වුණේ දැන් ඇත්තටම මෙතෙක් අපි ගත්ත තීන්දුව තියෙනවානේ ප්‍රකාශයට පත් කරපු සයිටම් ආයතනය පිළිබඳව ඒ ගත්ත තීන්දුව ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කිරීම. මොකද පහුගිය කාලේ කිව්වේ මේ තීන්දුව ප්‍රකාශයට පත් කරන්නේ සෞඛ්‍ය අමාත්‍යවරයාත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාත් පමණයි කියලා. ඒ මොකද්ද සයිටම් රෝහල රජයට පවරා ගැනීම. සයිටම් වෛද්‍ය පීඨය කළමනාකරණ මණ්ඩලයක් යටතේ පත් කිරීම සම්පූර්ණ ඒක බාරකාරත්වය. තුන ඒකේ අයිතිය කොටස් වෙළඳ පොළට ලබා දීමෙත් ඒ වගේම දැනට ශිෂ්‍යයින් ගැනීම මේ ප්‍රශ්නේ විසඳන තුරු නවතා දැමීම. ඒ වගේම අවසාන විභාගයේ සමත් වෙලා ඉන්න කණ්ඩායම් දෙක වර්ෂ දෙකක ඒ අයට මේ තව මාස 6ක පුහුණුවක් ලබලා දීලා රජේ රෝහල්වල සනාතන සභාවත් වෛද්‍ය සභාවත් දෙක එකතු වෙලා ඔවුන්ට විභාගයක් තිබලා ඒ ඊට පසුව වෛද්‍යවරයෙක් වශයෙන් ලියාපදිංචි කිරීම. දැන් මේ සියලු දේ වෙනුවෙන් මම මේ එන අඟහරුවාදට මමත් උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අස්සනින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා.